ආයුබෝවන් සුබ දවසක් අද ඔයගලන්ට අරන් එන්නේ චන්ද්‍ර කේන්ද්‍රය සහ සූර්ය කේන්ද්‍රය කියන්නේ මොකද්ද මේක බැලිය යුතුද කියන කාරණය ගැන මේක පොඩි හැඳින්වීමක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි අද පොඩි වීඩියෝ එකක් මොකද චන්ද්‍ර කේන්ද්‍රයකින් හදාම් බැලීම සූර්ය කේන්ද්‍රයකින් හදාම් බැලීම එක දවසෙම කරන්න බෑ ඒක වෙනම ස්ටයිල් එකක් තියෙනවා වෙනම ක්‍රමයක් තියෙනවා ඒකට බලන්න සාමාන්‍ය විදිහම තමයි නමුත් ඒක බලන ආකාරයක් තියෙනවා චන්ද්‍ර කේන්ද්‍රය සහ සූර්ය කේන්ද්‍රය කියන දේ මොකක්ද මේක භාවිතා වුණේ මොන වගේද මේක බැලිය යුතුද කියන කාරණා තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ හොඳයි හිරු සඳු එහෙම නැත්නම් ශිව පාර්වති කියලා කියන්නත් පුළුවන් මේ ශක්ති මූලයන්ට එතකොට අපි හැමදාම කතා කරනවා මේ හැම ග්‍රහලෝකකටම ආලෝකය පරාවර්තනය වෙන්නේ රවි සූර්ය හරහා එහෙනම් ජීවය දෙන්නේ සූර්යා ඒ වගේම තමයි අපේ පෘථුවියත් එක්කම බැඳලා ඉන්න මව හා සමාන සඳු චන්ද්‍රයා. එතකොට චන්ද්‍රයා තමයි පුද්ගලයෙක්ගේ මනසට ඍජුව බලපාන්නේ කෙනෙක්ගේ තේජස පෞරුෂ්‍ය ආත්ම ශක්තිය ආදී සියලුම කාරණාවලට බලපාන්නේ ආත්මය. එහෙම නැත්නම් ආත්මීය වශයෙන් තමන්ගේ තියෙන සහජ හැකියාවන් මේ තේජෝගුණ තියෙන සූර්යාගෙන් තමයි හඳුන්වන්නේ. ඒ වගේම තමයි මනස මනසේ පාලනේ සෞම්‍ය භාවය ඇතුළු සියලු කාරණා සඳුගෙන් තමයි හැඳින්වීමක් සිද්ධ කරන්නේ. එතකොට පිරිමි පාර්ශවයේ දේවල් රවිගෙන් බලනකොට දැන් රවිට දින 30-31කින් තමයි යන්නේ. එතකොට සඳුගේ දින ගාන තියෙන්නේ දින 28යි. ඒ කියන්නේ කාන්තා පාර්ශවයේ නියෝජනය කරන සඳු ඔසප් චක්‍රයට සම්බන්ධ දින 28ක් තමයි සඳුගේ කාල චක්‍රය හැඳින්නේ. ඉතින් මේක මව පියා එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ කියන දෙක තමයි මේ පෘථුවේ ජීවය පවතින්නේ. ඉතින් විශ්වයේ සියලුම දේවල් වලට ප්‍රධාන වශයෙන් අනිග්‍රහයන්ට වඩා මේ අපේ මිනිස්සුන්ගේ මනස ආත්මයත් එක්ක බැඳිච්ච ග්‍රහයෝ දෙන්න තමයි හිරු සඳු. ඉතින් හිරු සඳු ඉරට හඳට වැඳලා වැඩගත් జాතියක් තමයි සිව්හෙළයෝ කියන්නේ. ඒ නිසා පුරාණ ජමපත්‍රයක් ඔයගලන්ට හොයාගන්න පුළුවන් නම් ඔයාගේ අම්මා තාත්තගේ එහෙම නැත්නම් ඔයාගේ සීයා ආච්චිගේ වගේ පුස්කොළ පොත්වල ලියපු පරණම හඳහනක් හොයාගන්න පුළුවන් නම් ඒකේ අනිවාර්යයෙන්ම ඇඳලා තියෙනවා ජම්ම කේන්ද්‍රේ. අපි මේ බලන සාමාන්‍ය කේන්ද්‍රයට අමතරව දෙපැත්තේ චන්ද්‍ර කේන්ද්‍රය සහ සූර්ය කේන්ද්‍රය කියලා දෙකක් ලියලා තියෙනවා ඇඳලා තියෙනවා. සමහරු අහලත් තිබුණා මොකද්ද මේ චන්ද්‍ර කේන්ද්‍රය සූර්ය කේන්ද්‍රය අඳින්නේ ඇයි කියන හේතුව. ඉතින් මේක තේරුමක් නැතුව කවදාවත් අපේ පැරණන් කිසිම දෙයක් තේරුමක් නැතුව කළේ නැහැ. ඉතාමත් වැදගත් තේරුමක් ඇතුව තමයි මේ චන්ද්‍ර කේන්ද්‍රය සූර්ය කේන්ද්‍රය කියන දෙක ඇඳේ. ඉතින් මේක අමුතුවෙන් අඳින්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔබේ ජම්ම කේන්ද්‍රයේ තුලම මේක පවතිනවා. එතකොට මම කලිනුත් මේ ගැන මම වීඩියෝ කරලා තිනවා. අද මේ ගැන වීඩියෝ එකක් කරන නිසා තමයි පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. චන්ද්‍ර කේන්ද්‍රය කියලා කියන්නේ චන්ද්‍රයා ඉන්න කොටුව පළවෙනි කොටුවසේ සලකලා ඒක කේන්ද්‍රයක් අනිත් කොටු ටිකට ඒ චන්ද්‍රයා ඉන්න කොටුව එක අනිත් කොටු ටික එතන ඉඳන් වම් පැත්තට ලියාගෙන යන කේන්ද්‍රය තමයි චන්ද්‍ර කේන්ද්‍රය කියන්නේ. සූර්ය කේන්ද්‍රය කියන්නේ සූර්යා ඉන්න කේන්ද්‍රයේ සූර්යා ඉන්න රාශිය තමයි පළවෙනි රාශිය. සූර්යා ඉන්න කොටුව පළවෙනි කොටුව කියලා අරගෙන අඳින කේන්ද්‍රය තමයි සූර්ය කේන්ද්‍රය කියන්නේ. මේතක භාවිතාවට දැන් සමස්ත ජම්ම පත්‍රයක් තුළ සමස්ත ජීවන තත්ත්වය සමස්ත ලැබීම් මේ භවයේ ලැබෙන සියල්ලම බලනකොට මේ චන්ද්‍ර කේන්ද්‍රය තුලින් අපිට හරියට සියුම්ම බැලුවොත් එහෙම චන්ද්‍ර කේන්ද්‍රය කියන්නේ සම්පූර්ණම මනස. මනස නියෝජනය කරන චන්ද්‍රයා එකට අරගෙන චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත දැන් සමහරුන්ගේ හඳහන්වල කිසිම සුභ යෝග තත්ත්වයක් පවතින්නේ නැහැ. නමුත් 1-4-7-10 වගේ කේන්ද්‍රස්ථානවල සමහරකට සුභ ග්‍රහ යෝග නැහැ. නමුත් මේ චන්ද්‍ර කේන්ද්‍රය තුල පවතිනවා නම් හොඳ ග්‍රහ යෝග 1-4-7-10 වගේ ස්ථානවල චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව යම් ග්‍රහයන් ප්‍රබල ග්‍රහයන් පවතිනවා නම් අන්න එතකොට කෙනෙක්ගේ ජම්මියෙක්ගේ සාමාන්‍ය කේන්ද්‍රයේ තුල සුභ තත්ත්ව නොපෙනුනත් චන්ද්‍ර කේන්ද්‍රයේ තුල මේ කේන්ද්‍රස්ථානවල සහ යෝග වෙලා ඉන්න ග්‍රහයන් ඉතා බලවත් නම් එම ජම්මියාගේ මානසික ශක්තිය ඉතා වැඩි පෙර පුණ්‍ය ශක්තිය ඉතා වැඩි. ඒ හේතුව නිසා ඔහුට මේ භවයේදී ලැබෙන ලැබීම් වැඩි. ඉතින් මේවා මේ ජ්‍යොතිෂ කියන්නේ ගොඩාක් ගැඹුරු විෂයක්. ඉතින් මේක සයුරක් වගේ විෂයක්. මේකෙදි සමහර ජ්‍යොතිර්වේදීන් පුරාණ ජ්‍යොතිර්වේදීන් මේ චන්ද්‍ර කේන්ද්‍රය සහ සූර්ය කේන්ද්‍රය පමණක් භාවිතා කරලා පලාපල කියුපයි ඉන්දියා මානසික තත්ත්වය සහ ශාරීරික ආධ්‍යාත්මික ශක්තිය කියන දෙක සූර්යාගින් සහ ඉරෙන් බලලා මේ අපි සාමාන්‍යයෙන් බලන ජම්මපත්‍රය නොබලපු පුරාණ ජ්‍යොතිර්වේදීන් ඉන්දියා ඒක ඉතාමත් නිවර්දි ක්‍රමයක් විදිහටත් පුරාතනයේ භාවිතා වුණා. දැන් ජ්‍යොති ක්‍රම ගැන කිව්වොත් එහෙම විවිධ ක්‍රම තියෙනවා. දැන් ඒක කෙනෙක්ට මේ අපි මේ දර්ශක විදිහටනේ මේ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් සමහර අය තුල කිෂ්ණ මූර්ති පද්ධතිය පාවිච්චි කරනවා. ඉතින් ඊට අමතරව ජෛමිනී ක්‍රමය පාවිච්චි කරනවා.
තවත් සමහර කට්ටිය මේ දේවල් නැතුව අපේ හෙලියෝ භාවිතා කරපු සරල ක්‍රමවේද වෙන හිරු සඳුගේ ජම්ම කේන්ද්‍ර පාවිච්චි කරන්නයි මේ මේ මොන ක්‍රමේ වුණත් ඔයගොල්ලෝ එක භාවිතයකට එන්න මේ හැමදේම කලවම් කරගන්න යන්න එපා හඳහන් බලද්දි මම මේ දැනුමට පමණයි මේවා කියන්නේ එහෙම නැත්නම් ආදුනිකව වෙන ඔයගොල්ලෝ මේ සියලුම ක්‍රමවේද භාවිතා කරන්න ගිහිල්ලා අච්චාරුවක් වෙලා එකම නිගමනයකටවත් ඔයගොල්ලන්ට එන්න බැරි වෙයි මේවා ටික ටික අධ්‍යයනය කරන්න චන්ද්‍ර කේන්ද්‍රය ඇඳගෙන තමන්ගේ මනසට බලපාන චන්ද්‍රයා මොන ආකාරයෙන්ද පවතින්නේ එතකොට මේ චන්ද්‍රයාගේ ඉන්න තිතිය මොකද්ද ඒකත් එක්ක චන්ද්‍රයාගේ පවතින නැකත් මොනවාද ඊට අමතරව චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව ඉන්නේ කවුද චන්ද්‍රයාද දෘෂ්ටි හෙලන්නේ කවුද අන්න එතකොට ඔබේ මානසික සැකැස්ම මොකද්ද මෙන්න මේ වගේ පරීක්ෂණවල නියත වෙන්න ජ්‍යොතිෂ හන්දාරණ ගොඩක් අය මගෙන් අහනවා හොඳ පොත් මොනාද හොඳ ගුරුවරු කවුද කියලා. තමාගේ හොඳම ගුරුවරයා තමන්. ඉතින් ඒ නිසා මේ වගේ මේ දැන් YouTube channel තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන් දේවල් ගන්න පොත් වලින් ගන්න පුළුවන් දේවල් අරගෙන තමන්වම අධ්‍යයනය කරන්න. දැන් ඔයාට වයස අවුරුදු 20 25 30ක් තමන්වම මේ චන්ද්‍ර කේන්ද්‍ර අඳින්න, සූර්ය කේන්ද්‍ර අඳින්න, ජන්ම කේන්ද්‍ර ඇඳලා මේ තුනෙන්ම අධ්‍යයනය කරන තමන්ගේ මානසික ශක්තිය ඒ වගේම තමන්ගේ තියෙන පෞරුෂය සූර්ය කේන්ද්‍රයෙන් ආත්ම ශක්තිය ඒ දෙකම බලන්න තමන්ගෙන තමන්නේ දන්නේ ඒ නිසා එහෙම ඊට පස්සේ අම්මා තාත්තා ගැනත් ඔබ හොඳින් දන්න ඔවුන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කරන මේ ක්‍රම තුනෙන්ම එතකොට ඔයාටම වෙනම දෙයක් තමන්ගේ ආවේණික ක්‍රමවේදයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා ඒ ක්‍රමවේදය තුල පමණක් ජම්මපත්‍ර පරීක්ෂා කරන්න හැවෝම කියන දේවල් අහගෙන කරන්න යන්න එපා තමන්ටම ඒ කියන්නේ ඔබ යම්කිසි කෙනෙක් මේ channel එක බලලා ඔහුට ජ්‍යොතිෂ ගැන ලොකු ඇල්මක් එනවනම් යම්කිසි සංසාර තුල පුරුදු කරපු ජ්‍යොතිෂ ඇල්මක් තියෙන ජ්‍යොතිෂ හදාරපු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබ පාවිතා කරපු සංසාරය තුල ඔබේ යටිහිත තුලම තැම්පත් වෙලා තිබුච්ච යම්කිසි හෙළ ක්‍රම ඔබ සතුව පවතින්න පුළුවන්. ඉතින් ඒවා මේ වෙන වෙන දේවල් මනසට දාගෙන කලවම් කරගන්න නැතුව තමා තුල තියෙන තමා කවුද කියන එක තමාම අවබෝධ කරගත යුතුයි. ඒක වෙන කෙනෙක්ට අවබෝධ කරලා දෙන්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තියින් තියෙන කෙනෙක්ට. නමුත් මෙහෙම හෝල්සේල් කියන්න බෑ. මොකද මේ channel එක බලන කට්ටිය මේ වෙනකොට 18000ක් 19000ක් ඉන්නවා. ඒකෙන් ඇක්ටිව් පිරිස 5000ක්. මට මේ 5000කගම සංසාරය තුල ඔහු පුරුදු කරපු දේවල් කියන්න බෑ. ඒක මට දකින්න පුළුවන් කෙනෙක් තනි තනියෙන් හම්බ වුණා. ඉතින් එහෙම නැතුව මට කෙනෙක්ගේ ආධ්‍යාත්මය තුලට කිමි දෙන්න බෑනේ YouTube එක හරහා. ඒ නිසා තමා සොයා ගත යුත්තේ තමන්මයි. ඒ තුලින් මේ කියන ක්‍රමවේද අනුගමනය කරලා චන්ද්‍ර කේන්ද්‍ර සූර්ය කේන්ද්‍ර ඇඳලා මේ දේවල් බලන්න. ඒ වගේම තමයි මේ යෝග தත්ත්. ඒ වගේම තමයි ග්‍රහ දෘෂ්ටි. ඒ වගේම ග්‍රහ සංයෝග චන්ද්‍රයාට සූර්යාට කේන්ද්‍රස්ථානගතව යෙදෙන්නේ කොහොමද කියන එක තුලින් ඔබට ඉතා හොඳ ධන යෝග ග්‍රහ යෝගය දෙන්න පුළුවන්. ඒ වගේම තමයි යෙදෙන කොට අපල තත්වයන් මේ සූර්ය චන්ද්‍ර කේන්ද්‍ර ප්‍රබලව තියෙනවා නම් දුරු වෙන බව මගේ පුද්ගලික මතය. ඉතින් යම් කිසි කෙනෙක්ට ආධ්‍යාත්මික පැතිකඩවල් වලට යන කෙනෙක් නම් ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම චන්ද්‍ර කේන්ද්‍රය ඉතා ප්‍රබල විය යුතුයි. චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්ථානගතව ප්‍රබල ග්‍රහයන් තැන්පත් වීම දෘෂ්ටි යෙදීම වගේ දේවල් ජවිතිය යුතුමයි. ඉතින් මේ ආකාරය තමයි චන්ද්‍ර කේන්ද්‍රයේ සූර්ය කේන්ද්‍ර අපේ හෙළව භාවිතා කළේ ඉරෙන් හදෙන් වැඩගත්ත අම්මා තාත්තා වෙච්ච ඉර හඳ දෙක අපේ මිනිස්සුන්ගේ ජීවිත තුලට ඇඳාගත්තේ ඔවුන් මේ විදිහට. ඉතින් ආරාධනා කරන ඔබට ඔබ මේ චන්ද්‍ර කේන්ද්‍රයේ සූර්ය කේන්ද්‍ර ගැන දන්න තවත් දේවල් කමෙන්ට් කරන්න. මොකද මේ දේවල් ගොඩක් ජනප්‍රිය වෙච්ච කාරණා නෙමේ, ගොඩක් වැළලීලා තියෙන දේවල්. නමුත් ඔබ මේ ජ්‍යොතිෂ අධ්‍යයනය කරන අය විදිහට මටත් අයා සමහර දැනුම් මේ කේන්ද්‍ර පද්ධති ගැන ඇති. ඉතින් මම දැක්ක අපේ නීතිඥ මහත්තයෙක් මෙහෙම ඉන්නවා නිරන්තරයෙන් කමෙන්ට් කරන. එතුමා මේ චන්ද්‍ර කේන්ද්‍ර සූර්ය කේන්ද්‍ර ගැන මගනුත් ඇහුවා. ඉතා හොඳ දැනුමක් එතුමාට තියෙනවා. මම කියන්නේ මම මේ ශාස්ත්‍රය තුල ඉන්න අති ප්‍රවීණ මාසියල්ල දත් කියලා. මේ සමහර අයගේ කමෙන්ට් වලින් සමහර අය දෙන අලුත් පොයින්ට් වලින් මමත් දව සමහර දේවල් පොත්පත් වලින් හොයනවා. මොකද මේක මම අවුරුදු 20 ගණනක් ඉගෙනගෙනත් මට මතක නැති, මට හොයාගන්න බැරි වෙච්ච, මට අලුත් දේවල් තියෙනවා. ඉතින් මම මගේ දැනුම පොලිෂ් කරගන්නත් මේ channel එක භාවිතා කරනවා. ඉතින් මම කෙනෙක්ගෙන් ඉගෙන ගත්තොත් ඔහුට පින් අනුමෝදන් කිරීමටත් ඔහුට ඒකට කතා කරන්න ලැජ්ජ වෙන්නේ නැහැ. මොකද ඉගෙන ගන්න එක ලැජ්ජ වෙන්න ඕන කාර්යයක් නෙමේ. ඉගෙන ගන්න ලැබෙන්නේ පොඩි දරුවෙක්ගෙන්ද, මහ වයසක කෙනෙක්ගෙන්ද, තරුණ කෙනෙක්ගෙන්ද අදාළත් යන්නේ නැහැ. මම ඉගෙන ගන්නවා ඔහුට කෘතගුණ පාල කරනවා. මම නොදන්න දෙයක් වචනයකින් හරි ඉගෙනුවා නම් ඔබත් ඒ එසේ විය යුතුයි. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. කුහක වෙන්න එපා. තමන් දන්න දේවල් තමන් සන්තකීම තියාගෙන මැරෙනකොට මේවා අරයන් ඕනි කියලා හිතන්න එපා. අනිවාර්යයෙන්ම තමන් දන්න දෙයක් අනිත් අයටත් කියලා දෙන්න කමෙන්ට් එකකින් හරි කියන්න කියන දේ ප්‍රකාශ කරමින් අද වීඩියෝ එක නවත්තන්නම්. ඔබට දීර්ඝායු වේවා.